তাই বল। আগামী কথা আগে আমি রাস বেশি দেখো বেশি তোর প্রশ্ন মাত্রে ওদের প্রশ্ন মাত্রে আটা কিনে গেলো নির্মাণ গেলো মনে খালি গেলো ঠিক আছে খালি ভিডিওস রা কথা আগে দিয়ে নি আদা কথা আগে আমি আটা বেলা গেলো নির্মাণ গেলো বলো মুকদ্দমে কি জানি গেলা মেদা পার আপিটা রোম এলাকা নেকে গিয়েনা 1.5 সেন্টিমিটার পাহাকুন উর্তা নির্মাণে কর এই কেন্দ্রে সিলেস নাম করার গিয়ে মলিম উর্তা কাদিনে গিলা গিয়া ভালো আবার 8 সেন্টিমিটার আটা করাগিনা আপনি আপনার উর্তে সেন্টিমিটার পাহাট আবার 8 সেন্টিমিটার পাহা গাত উর্তে কেন ধর মেয়া 11 সেন্টিমিটার পাহায় কেন্দ্রে নাম করার লাগিনা সি গিয়ে মনে দিয়ে না কেন্দ্রে আর কেন্দ্রে নাম করল সি গিয়ে এর পাশে গিয়ে না রোমিনা খান দেখে দিঘ 7.5 সেন্টিমিটার বানা এবি জায়গা নির্মাণ করার গিয়ে এখানে අපි එක තැනක් ලකුණු කරගමු කැපිටල් A කියලා කව කට්ටට 7.5ක් කරා මෙතනින් කව කට්ට තියලා උර්ථ කපන්න ඕන. හොඳට මෙන්න තියෙනවා AB ජයය. මෙයා සෙන්ටිමීටර 7.5යි. ඊට පස්සේ අපිට කියනවා AB හි ලම්බ සමාන්ඡේදක නිර්මාණය කර ඒ උර්ථයේ මහා ඡාපයේ ඡේදන වල ලක්ෂ්‍ය P ලෙස නම් කරන්න කියලා. හරි. අපි AB ගේ ලම්බ සමාන්ඡේදක හඳුන් සරලම ඕනම ළමෙක් දන්නවා ලම්බ සමච්ඡේදක හරි මොකද ජ්‍යාමිතිය ගැන පොඩිව හරි දැනුමක් තියෙන ළමෙක් දන්නවා මේ ලම්බ සමච්ඡේදක කොහොමද අඳින්න ඕන කියලා. කව කට්ටට මේ AB ජ්‍යායෙන් ලම්බ සමච්ඡේදක අඳින්න කියන්නේ එතකොට AB ජ්‍යායේ රේඛාවේ භාගයට වඩා දිග කව කට්ටට ගන්නවා. අරන් කුඩින් ඡාපයයි යටින් ඡාපයයි ගහ ගන්නවා මේ විදිහට. ඒ දුර වෙනස් කරන්නේ නැතුව කට්ට B ගැන තියලා මෙයා කපනවා. ඕක හරියට යා කරන්න ඕන මේ විදිහට. ද්‍රෝග හරියට යාගරොත් මේ වෘත්තයේ කේන්ද්‍රය හරහා යන්න ඕන. AB ජාය ලම්බ සමච්ඡේදකයේ වෘත්තයේ කේන්ද්‍රය හරහා ගමන් කරනවා මේ විදිහට. එතකොට මෙයාට මෙයා සමානයි. මේ මුල් අංශක 90ක් වෙනවා. මේ ලම්බ සමච්ඡේදකයේ දික් කරන්න ඕන දික් කරපුවා මහා ඡාපය හම්බෙන තැන. මේ මහා ඡාපය කියන්නේ මේ උඩ කැල්ල උඩ කොටස P කියලා නම් කරන්න ඕන. මහා ඡාපය P ලෙස නම් කරන්න. මහා ඡාපයේ ඡේදන ලක්ෂ්‍ය P ලෙස නම් කරන්න. රෝමිලකන් හතරේ කියනවා AP PA රේඛාව ඇඳ PA අඳුරනලු. එතන PA අඳින්න ඕන. ඔන්න PA රේඛාව PA රේඛාව ඇඳ PAB PAB කි අභ්‍යන්තර සමච්ඡේදක නිර්මාණය කරන්න. ඒ කියන්නේ කෝණ සමච්ඡේදක. මෙතනින් කව කට්ට තියලා ඡාපයක් ඇදලා මේ තැන් දෙකේ තියලා කපලා ඔන්න ඔක ආදරන. එතකොට ඔන්න ඔක තමයි කෝණ සමච්ඡේදක කියලා කියන්නේ. ඔන්න කෝණ සමච්ඡේදක. නිර්මාණය කරන්න රෝමලකන් පහ කියනවා P ලක්ෂයේදී වෘත්ත ස්පර්ශකයන් නිර්මාණය කර මෙතනදී. අදර වෘත්ත ස්පර්ශකයන් නම් P ලක්ෂයේදී. කවකට මෙතනින් තියලා දෙපැත්තෙන් සාව දෙකක් ගහලා මේ තැන් දෙකෙන් තියලා ඔන්න ගැහුවා ඉන්පස්ස ඕක යා කරන්න දී ඔන්න ස්පර්ශකය ඒතකොට මේ මුල්ල තංශ 90ක් වෙනනේ ස්පර්ශකයක් නිර්මාණය කර එය ඉහත රෝමිලකන් 4 කොටසේදී ඇති කොටස කෝණ සමච්ඡේදකය හමුවන ලක්ෂ්‍ය k ලෙස නම් කරන්න එහෙනම් මේ කෝණ සමච්ඡේදක දික් කරන්න ඕන මෙන්න මෙතන k හමුවන ලක්ෂ්‍ය k ලෙස නම් කරන්න කියලා කියනවා ඉන්පස්සේ කියනවා PK සහ AB සමාන්තර වීමට හේතු දක්වන්න කියලා. PK කියන්නේ මෙයා, AB කියන්නේ මෙයා. හොඳට බලන්න මේ මුල්ල තංශ 90යි. මොකද අපි දන්නවා කේන්ද්‍රයේ ඉඳලා ස්පර්ශ ලක්ෂ්‍යෙම මේ රේඛාවක් ඇල්ලුවොත් අරය වගේ ඒ ඒ රේඛාව ස්පර්ශකයට ලම්බද වෙනවා. එතකොට මේ මුල්ල අංශ 90ක් වෙනවා ඒ හේතුවෙන්. ඒ වගේමයි 10 වසර ක්‍රමයක් අපි ගණන් කරලා තියෙනවා කේන්ද්‍රයේ ඉඳලා ජායක මධ්‍ය ලක්ෂ්‍ය රේඛාවක් ඇල්ලුවොත් ඒ රේඛාව ජායයට ලම්බක වෙනවා කියලා. එහෙනම් මේ මුල්ල තංශක 90යි. මෙතන මිත්‍ර කෝණ යමුලා පිටනවා මේ සිය අකුර හැටියට තියෙනවා. මම මෙතන මොකක් කරලා අකුරක් දාගන්නම්කො D කියලා. එතකොට අපිට නම් කරන්න පුළුවන් P D B. P D B සමාන අංශ 90ක් වෙනවා. මේකට හේතුව ලියන්න ඕන ජායක මධ්‍ය ලක්ෂ්‍යයේ කේන්ද්‍රයේ යා කරන රේඛාව ජාය ලම්බක වේ. ඔන්න හේතුව දෙයි ලියන්න ඕන. එතන මේ මුල අංශ 90. උඩින් ගත්තාම DPK
අංශක 90ක් වෙනවා. ඒකට අපි හේතු වශයෙන් ලියනවා කේන්ද්‍රයේ ඉඳලා ස්පර්ශ ලක්ෂණ අපි රේඛාව කියනොත් ඒ රේඛාව ස්පර්ශකයට ලම්බක වෙනවා. කේන්ද්‍රයේ සිට ස්පර්ශ ලක්ෂණ රේඛාව කියනොත් ඒ රේඛාව ස්පර්ශකයට ලම්බක වෙනවා. මේ හේතුව මෙතන ලියන්න ඕන. ඉන් පස්සේ මම මේ දෙන්න එකතු කරනවා. PDB එකතු කිරීම DPK මෙයත් 90යි කියලා ආවා. මෙයත් 90යි දෙන්නක එකතු අංශක 180ක් වෙනවා. අපි පොඩි කාලේ සම්බන්ධයක් ඉගෙන ගන්න තියෙනවා මිත්‍ර කෝණ යුගලයේ එකතු අංශක 180ක් වෙනවා නම් ඒ රේඛා දෙක එකිනෙකට සමාන්තර වෙනවා කියලා. එහෙනම් දැන් හරියින් මේ මිත්‍ර කෝණ දෙකේ එකතු 90 90 180ක් වුණා. එහෙනම් ඒ හේතුවෙන් මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඒ කියන්නේ PK කියන රේඛාව සමාන්තර වෙනවා AB ට. ඔන්න නිර්මාණය මම මේක දල සටහනක් මේ බෝඩ් එකේ ඇතුළේ තියෙන මිනුම් වලට නැහැ. කව කටු වලින් මම මුකුත් මේක ඇන්දේ නැහැ. සම්පූර්ණ අතින් ඇන්දේ. මම මේ ගාන අවසානයේ වීඩියෝ එකේ නිර්මාණය මම දානවා. ඒ කියන්නේ ඇන්දම ඔරිජිනල් නිර්මාණයක් මම දානවා. ඔන්න බලා ගන්න පුළුවන් මේකෙන් කොහොමද ඇත්තරෝ මේ චාප ඇදලා තියෙන්නේ, කොයි හැරින්ද මේ රේඛා ගමන් කරලා තියෙන්නේ, විස්තර ටික බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් ඉදිරි වීඩියෝස් වලින් මම ඉදිරි උගමන් ටිකක් කතා කරනවා. අපිත් එක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැමෝටම අයිබෝවන්.